සුබ මධ්‍යහනක් ඔබයිටියන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම අශින්ක දුනු තිලක මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමි ජනපති අගමැති ප්‍රධානත්වයෙන් මහානායක පදවි ලබයි දෙවන සහ තුන්වන විශේෂ මහාධිකරණත් කඩිනමින් දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි පිලිපීනයේ මංකුට් සුලිකුණාටුවෙන් මියගිය පිරිස 25 දක්වා ඉහළට අමරපුර සිරිසුමන මහානිකායේ නවවන මහානායක පදවිය සද්ධර්ම වාකීශ්වර ප්‍රවචන කීර්ති ශ්‍රී ශ්‍රී සම්බුද්ධ ධම්ම විශාරද ශ්‍රී සම්බුද්ධ ශාසන ජෝති ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමින් වහන්සේ වෙත පිරිනැමුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්නස් පත්‍ර ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ආචාර්ය පූජ කොළොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ වෙත අමරපුර සිරිසුමන මහානිකායේ මහානායක පදවිය වෙනුවෙන් සන්නස් පත්‍රය පිළිගැන්වුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විජිනීපත පිළිගැන්වුවා. අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දෙස් විදෙස් සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කථානායක කරු ජයසූරිය සහ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උත්සාහය ජනතාව රජකරවීම නොවන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා සංචාරයේදී ද හින්දු පුවත්පතට දුන් පිළිතුරු වලින් ඒ පිළිබඳ පැහැදිලි වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එතුමාගෙන් අහලා තිබුණා මාධ්‍යවේදී ඔබ ඊළඟ ජනාධිපති වර්ණයට මොකද්ද කරන්නේ? එයා කියනවා එයාගේ පක්ෂයට එයා නායකත්වය දෙනවා. හැබැයි තරග කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දෙවතාවකට වැඩිය එක්කෙනෙකුට ඉල්ලන්න බෑ කියලා තියෙනවා. මම ඒ ගැන උත්සාහ කරනවා. හැබැයි මම ඒ රිස්ක් එක ගන්න පුළුවන්ද කියන එක ගැන අවසානයේ කල්පනා කරනවා. එහෙම බැරි වුණොත් කවුද ඔබේ අපේක්ෂකයා වෙන්නේ කියලා උන් ප්‍රශ්න කරනවා. පවුලේ කෙනෙක්ද එහෙම නැත්නම් පිට කෙනෙක් වෙයිද කියලා. ඒතර මේ හැංගි හැංගි ඔක්කොම කරන සෙල්ලම් එතුමා ඉන්දියාවේදී පැහැදිලිවම කිව්වා කිසිම කතන්දරයක් මොකක් කත් නෙමෙයි සෙනකට එන්න කියන්නේත් ඔක්කොම කරන්නේත් මොනව කරන්නේත් කවුරුවත් රජ කරවන්න ජනතාව රජ කරවන්න නෙමෙයි පුතා රජ කරවීම සඳහා තමයි මේ ඔක්කොම කල් නරබර එතුමා දඟලන්නේ කියන එක පැහැදිලි කරා. ඉතින් අර කොළඹ යන ගිහිල්ලා වේලෙන ඔය හැමෝටම පණිවිඩය දැන් දීලා තිනවා එතුමාගේ පරමාර්ථය මොකද්ද කියලා. අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළා. අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික මන්ත්‍රී ඩෙනට් පණියන්දුවගේ මහතායි රැස්වීම සංවිධාන කළේ. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තමන් බලයේ සිටින විට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කිසිවක් නොකළ ප්‍රතිවාදීන් අද සම්බුද්ධ ශාසනයේ පරිහානියක් පිළිබඳ අසත්‍ය චෝදනා කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සසුනට අරුණ වැවයි දාගබයි ගමයි පන්සලයි සංකල්පයේ යටතේ දිස්ත්‍රික්ක 25ක් තුල අඩු පහසුකම් සහිත දාගබ් නොමැති විහාරස්ථාන තෝරා ගනිමින් එම විහාරස්ථාන සඳහා දාගබ් ඉදිකර දීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල සිදු කෙරෙනවා. එහි 6 වන අදියර ලෙසයි වැලිමඩ මිරහවත්ත බලතොට ඇල්ල සිරිසීල විමලාරාම විහාරස්ථානයේ චෛත්‍යයක් ඉදිකිරීමට මුල්කල තැබුණේ. ඒ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 35ක් වන අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වෙනි ජන්මදිනය නිමිති කර ගනිමිනුයි මෙම චෛත්‍ය ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙහිදී අදහස් දක්වූ දිවාස ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සම්බුද්ධ ශාසනයේ අනතුරේ සම්බුද්ධ ශාසනයේ පරිහානියට ලක් වෙනවා. එහෙම කියන ඇත්තන්ගෙන් මම අහන්නට කැමති ඔබලා මේ රටේ ඉහළම තනතුරු වලට ඉන්නකොට හීනකින්වත් හිතුවද චෛත්‍ය 1125ක් ඉදි කරලා සසුනට පූජා කරන්නේ. ඔය කතා කරන කවුරුත් නෙවෙයි මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් බිහි කරේ. බුද්ධ ශාසන අරමුදලක් නිර්මාණය කරේ. දලදා හාමුදුරුවන්ට රන්වියනක් හැදුවේ. අපේ ප්‍රතිවාදීන් විශාල ප්‍රමාණයක් බොහෝ කරුණු කාරණා අදහස් ඉදිරිපත් කරන්නේ බෞද්ධ ආගමට හෝ ශාසනයට තිබෙන ආදරය දයාව අනුකම්පාව නිසා නොවේ. තමන්ටම වැඩි වැඩියෙන් ආදරය නිසා ලස්සන වචනමාලාවක් රටට ඉදිරිපත් කරලා මේ රටේ සමස්ත ජනතාවගේ මනස විකෘති කිරීමේ ජාතික ව්‍යායාමයකද නිරත වෙලා සිටිනවා.
බලතොට ඇල්ල සිරි සීල විමලාරාම විහාරාධිපති පූජ්‍ය හපුගස් දෙනියේ කල්යාණි වංශ ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණු මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. දෙවන සහ තුන්වන විශේෂ මහාධිකරණද කඩිනමින් පිහිටවන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මානපෙරම මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාතිවිත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අද කලාවක් වෙලා තියෙනවා ලෝක හොරු මේ රට කාපු හොරු අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ ඉස්සරහා මාධ්‍ය වලට වොයිස් කට් දෙනවා හරියට නිකන් රට බේරගත්ත වීරපුරන් අප්පුලා වගේ. හැබැයි තින් ඔය බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් දාන උසාවිය ඉස්සරහා අද රංගනායට වැඩ වර්ධිනවා. මොකද හේතුව දැන් අපි ආරම්භ කළා ශ්‍රී පුද්ගල අධිකරණයක් දවස ගානේ නඩු අහන ආණ්ඩුව පෙරලා ගත්තොත් ගේම ගොඩ කියලා හිතන ඔය හොරගම් කරපු දේශපාලඥයන්ට දැන් තේරෙනවා ආණ්ඩුව පෙරලා ගන්න හම්බ වෙන්නේ නැහැ, හොරගම් කරපු එකට දඬුවම් හම්බ වෙනවා කියලා. දැන් පළවෙනි අධිකරණේ පිහිටෙව්වා, ලබන මාසය ඇතුළත දෙවෙනි අධිකරණේ පිහිටවනවා, මේ අවුරුද්ද ඇතුළත තුන්වෙනි අධිකරණයත් පිහිටවනවා. බැඳුම් කර සිද්ධි හෝ වේවා, එහෙම නැත්නම් එදා කරපු හොරගම් වේවා, කාටත් හොරුන්ට වැඩ වර්ධිනවා මේ අධිකරණ පිහිටවීම තුළ. සබරගමුව ඕව සහ මධ්‍යම යන පළාත්වලටත් කළුතර ගාල්ල මාතර සහ මඩකලපු යන දිස්ත්‍රික්කවලටත් අද දිනේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ නිරිත දෙක කොටසේ දැනට පවතින කාලගුණියේ සුළු වෙනසක් ලබන 17 දින පසු අපේක්ෂා කළ හැකි බවයි කාර්යනීතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ. දිවයිනේ නිරිත දෙක කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසීම සැප්තැම්බර් මාස 17 වෙනිදා පසු බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දිවයින හරහා සුළුගේ වේගය සුළු වැඩිවීමක්ද සැප්තැම්බර් මාස 17 වෙනිදා සිට බලාපොරොත්තු වෙනවා. අද දිවයිනේ සබරගමු පළාතේ සහ කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සීන සවර කිහිපයක් ඇති වෙනවා. ඒ වගේම ඌව සහ මධ්‍යම පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ස්ථාන සුවන් පෙත සංස දෙකෙන් පමණ පසු වැසිය ගිකරන් සැට වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. තවද හම්බන්තොට සහ මාතර සික්වල පිටිනිට ප්‍රති කිලෝමීටර් 40 දක්වා වේගින් හැමන තරමකට අද සුළං නැතිවීම හැකියාවද පවතිනවා. කිකරුන් සැට වැසියත් වෙන විටම ප්‍රදේශවල තාවකාලික තද සුළං නැති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු වගේ සිට නාන්තුරාම ක්‍රිකේමිට අවශ්‍ය තීව්‍ර කනාලිසන් ජනතාවගෙන් කන්න කිල්ලා සිටිනවා. දිවිනේ බසනායක සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර් 90 100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. කලායතන නඩත්තු කිරීම සඳහා අවශ්‍ය සියලුම මුදල් රජයෙන් ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. අපි මේ කලායතන ගෙනියන්න අවශ්‍ය වියදම් ඔක්කොම අපේ ඒ වෘත්ති අධිකාරියෙන් දරනවායි කියලා මම බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. මුගක් දරුවන්ට මාසෙකට රුපියල් 2500ක පුහුණු වීමේ ගෙවීමක් කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ උගන්නන ගුරුවරුන්ට යම්කිසි ගෙවීමක් කරන්න, ඒ ආර්ථික ප්‍රශ්න විසඳලා කලාත්මක අංශයට හිත යොමු කරන්න අවස්ථාව අපි ලබලා දෙනවා. තමුන්නාන්සලාට මේ ආධාර දෙන්නේ නිකන් ඕනෑමට එපාවට නෙමෙයි. ඒ ආධාරය තුලින් ලංකාවට හොඳ නමක් එනවා, සංචාරක කලාව දියුණු වෙනවා. ඒ වගේම අපේ තරුණ තරුණියන්ට ජීවිතේ පුරාම හොඳ ආදායමක් ලබා ගන්න මේ කලාව තුලින් අපි එක වෘත්තියක් හැටියට පිළිගන්නවා. මහනුවර තිත්තපච්චල කලායතනය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 1931 වසරේදී ආරම්භ වූ මෙම ආයතනය මගින් කලාකරුවන් රැසක් බිහි වී තිබෙනවා. මෙහි අධ්‍යාපනය ලබන දරුවන්ට සහ ගුරුවරුන්ට දීමනාවක් ලබා දීමටද සැලසුම් කර තිබෙනවා. සත්කමකින් තොරව කැපීටරයක් මගින් ඇවෝටි කපාටය හෘදය වස්තුව තුළ තැන්පත් කිරීමේ ප්‍රතිකර්මය පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව සිදු කෙරුණා. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එක්වයි මෙම ප්‍රතිකර්මය සාර්ථකව සිදු කළේ. විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ITN ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළා. අපි මේ අලුත් ප්‍රතිකාරමය කෙරුවේ මෙන්න මේ මගේ අතේ තියෙනා වගේ වැල් එක ඌර්වීය දමනිය තුලින් සංසාරණක මහා දමනියට ඇතුල් කරලා මේ අවහිර වූ කපාටයට මේ කපාටය අපි තැන්පත් කරනවා. හැම රෝහලකමත් මේක කරන්න බෑ. ප්‍රධාන එක දිස්ත්‍රික්කයක හෝ එක ප්‍රොවින්සෙක ප්‍රධාන රෝහලක වගේ තැනක විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. කැටිට කරන පරීක්ෂණාගාරයක් තියෙන්න ඕනි, ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්න ඕනි, ශල්‍ය නිර්වින්ද වෛද්‍යවරයෙක් ඉන්න ඕනි, පරණත දැනුමක් තියෙන හෘද රෝගීස් වගේ වරු දෙතුන් දෙනෙක් ඉන්න ඕනේ. මෙවැනි කාර්යභාරයක් කරන්න පළමුව
නිර්දේශ කරන්නේ ඇත්තටම වයසින් වැඩි සංකූලතා තියෙන රෝගීන් මොකද ඒගොල්ලන්ට සීන් ඇති කළා අර කපාටිය ඔපරේෂන් කරලා කරාගන්න අවදානමක් තියෙනවා. ඉතින් ගොඩක් අවදානම් රෝගීන් තමයි මේකට ඇතුළත් කරන්න ඕනේ. වතුර ආබාධ වෙන්න පුළුවන් දේවල් තියෙනවා. සමහරවිට වැල් එක ඩිස්ලොජ් වෙන්න පුළුවන්. ඒකට තව වැල් එකක් එක හරහට දාන්න පුළුවන්. වැල් එකකින් බ්ලොක් වෙන්නේ නැති වෙන විදිහේ රෝගීන් තමයි අපි තෝරාගන්නේ. युद्ध अवसन वेला अवरुदु नव्याक्केविलगियात तम उपन गंभीम्वल्ट यामट नुहकिवु अपेम सहोदर पिरिसाक यापने तवमत जीवत्वनवा ओन पिलिबदवाई मे वार्ताव तिस्वसरक कुरर युद्धे वेदनाकारी मतक्यान बहु तेनिकुगे हदवत्वलीन मेकी कियद इम वेदनावन तुरुलु करकनिमिन तव दुरतत अनेक विद पीडावन विदिन पिरिसाक तवमत यापने जीवत्वनवा तम उपन कंपीम करा यामट नोहेकिव सरनागत कदवरु दहाटक दिविकिवेन मिम पिरिसेट पौल पांसियासु अक्कायत बव यापनिय दिस्रिक लेकाम कार्याल निल संक्यालेकन पेन पातेनवा एट तुलत पुद्कलयन कनन एक दहस दिसिय विस्साक तम इटम आरक्षकांश बहरे पवतिन अतर इवा निदहस नोकिरीम मीट हेतु बव सरनागत कदवरु वल दिविकेवन्नन नकन चोतनावाय उदावी சரணாகத கதவுருவல திவிகிவென ஜனதாவுக்கு எகமில்லீம தம புல் கம்பிம்வல யலி பதின்சிட்ட யாமட்ட இட கட சலசா தென்னயன் பவனக் பவை யாபனிய சுபசாதக கதவுருவல வெசின்னன்கே ஏகபத்த சங்விதானி சபாபதி முத்துதுரே இன்பராசா மகதா பவசன்னி மயிலடி பெலாலி பகுதியில் வந்து இன்னும் இடங்கள் முடிவுக்கே இருக்கு இப்ப ஒரு 70 மீதமான இடங்கள் வந்து வெளிவடக்கில முடிவுக்கு இருக்கினம் இன்னொரு 30 வீதமான இடங்கள் அதுவும் இந்த நல்லாட்சியில முடிவிச்சால் எங்கட மக்கள் நிறைய சந்தோஷப்படுவினம் யாபனி ஜனதாவு நகன சோதனா சம்பந்தின் யாபனே டிஸ்ட்ரிக்ட் லேகம் இன் பேதநாயக மகதாக்கின் அப விமசிமக் கலா 2014 ஆம் ஆண்டு வரையில் හමුදා බාරයේ තිබූ ඉඩම් අක්කර 5980ක් මේ විදිහට නිදහස් කරලා තියෙනවා. තවත් අක්කර 4000ක් පමණ නිදහස් කරගන්න තියෙනවා. හමුදාව අධිරින් අධිර තමයි මේ සිදු කරන්නේ. මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රතිචාරයේ ඉතාමත් යහපත් බව කියන්න පුළුවන්. යාපනයේ ජනතාවට අයත් ආරක්ෂකංශ පරිහරණය කරන ඉඩම් අධිරින් අධිර එම ජනතාවට යලි පවරාදීමට කටයුතු කරගෙන යන බව අපකල විමසීමකදී යාපනයේ ආරක්ෂක සේන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා 2009 න් පස්සේ මේ අධිආරක්ෂිත කලාපය සහ වෙනත් යුද හමුදා කඳවුර වලට තියාගෙන හිටපු ඉඩම් වලින් 88.8% ප්‍රමාණයක් අපි නැවත ලබා දීලා තියෙනවා ඒ නැවත ලබා දී විශේෂයෙන්ම සදාන් කරන එක තැනකදීවත් ලබා දීපු තැනක ජාතික ආරක්ෂාවට හෝ අපේ හඳවුර වල කිසිම ආරක්ෂාවට කිසිම බලපෑමක් නොවන ආකාරයට තමයි අපි ඉඩම් නිදාස් කරලා තියෙන්නේ එතනදී අපි මූලික වශයෙන්ම අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි බලන්න ඕනේ අවුරුදු 28කට වැඩි කාලයක් සහන කඳවුර වල ජීවත් වෙච්ච පවුල් විශාල ප්‍රමාණයක් ඉන්නවා විද්‍යාසනලත් අවුරුදු 9කට පස්සෙත් ඒ අයට සහනයක් ලබා නොදුන්නොත් අපි බලාපොරොත්තු වෙන තිරසාර සාමයක් මේ රටේ උදව් කරගන්න එක ප්‍රශ්නයක් වෙනවා කලක සිට ප්‍රදේශ රැසකට මත්කුඩු බෙදා හැරී පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අතඩංගුවට ගෙනුණා අතඩංගුවටගත් සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 7ක් වටිනා හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 52ක්ද අතඩංගුවටගත් බවයි කිරිබත්ගොඩ පොලිසිය සඳහන් කරන්නේ මීට අමතරව සැකකරුවන් සතුව තිබී යතුරු පැදියක් මුදලින් රුපියල් 37200ක් සහ ජංගම දුරකථන 10ක්ද අතඩංගුවට ගෙන තිබෙනවා බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මතයි හුඩුපිටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළේ සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා කබරුපිටිය පලාවිල පාලමේ සංවර්ධන කටයුතු මෙවන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5ක්. මේ සමග තවත් පුවත් කිහිපයක් සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. නිල්වලා ගංගාවේ අතු ගංගාවක් වන කිරම ආරහරහා ඉදිකෙරෙන පලාවිල නව පාලමේ කටයුතු මෙවන විට 90%කින් පමණ අවසන් වී තිබෙනවා.
ගංගවතුර හේතුවෙන් දැඩි ලෙස අබලංගව පැවති පැරණි පාලම විනුවටයි නව පාලමේ ඉදිකිරීම සිදු කෙරෙන්නේ. පළාත් පාලන අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක පාලම් දහස ව්‍යාපෘති යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. නව පාලම හේතුවෙන් ප්‍රදේශයේ විශාල පිරිසකට සිත සැලසෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඇල්ල මහාවිද්‍යාලයේ ඉදිකළ ගොඩනැගිලි සිසු අයිතියට පත් කෙරුණා. ඒ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාම්ර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ලක් ගුරු නේවාසිකාගාර ගොඩනැගිල්ලක් සහ විද්‍යාගාරයක් ඇතුළු ගොඩනැගිලි පහක් ඒ අතර වෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 101ක් පමණ වෙනවා. අද මම සතුටු වෙනවා. මේ විද්‍යාලයේ අපි අලුත් වැඩපිළිවෙලකට යනවා. මේ විද්‍යාලයේ සංචාරක කර්මාන්තය සම්බන්ධ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්නේ තිය අය යොමු කරන්න වැඩසටහන මේ විද්‍යාලය තුල ආරම්භ කරනවා ඉදිරියේදී කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්නම්. ගල්ගමුව ගිරිබාව ගමවැද පාරේ සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවීණ මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාව මහතාගේ ඉල්ලීමකට අනුවයි සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20ක්. අපිට ගොඩාක් සන්තෝෂයකට අපේ පූර්ණ අනුග්‍රහය රජයට අපි ලබා දීමට මේ අවස්ථාවේ අපි සැදී පැහැදිලි පවතින වියලි කාලගුණයේ හේතුවෙන් පීඩාවටපත් පදවිය ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සිඳී ගිය ලිංග 20ක් ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ මැදිහත් වීමෙන් සැලලිහිණි ගම, නාමල් ගම, වෙහෙරතැන්න, බෝගස්වැව, නන්දි මිත්‍ර ගම ආදී ගම්මානු රැසක පවුල් 4000ක් පමණ වියලි කාලගුණයේ හේතුවෙන් පීඩාවටපත්ව සිටිනවා. බණ්ඩාරවෙල දඹේගොඩ දිගනතැන්න ගම්මානයට පිවිසෙන මාර්ගයේ සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත එම කටයුතු සිදු කෙරෙනවා. ප්‍රදේශීය ගොවි පවුල් 250කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. විශාල කැපවීමක් කළ අපේ ගම සංවර්ධිත ගම්මානයක් බවට පත් කරවා ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම ගැන රජයට අනිවාර්යම ස්තුතිවන්ත වෙනවා. මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත දිනෝෂි ධීරසිංහ. 30වැනි අභිමානවත් මහවැලි ක්‍රීඩා උළෙල අද දවසේදීත් ඉතාමත් සාර්ථකව පැවැත්වුණා. අද උදෑසන තරග ආරම්භ වුණේ කාන්තා සහ පිරිමි පාපැදි දහවන තරගෙන්. කිලෝමීටර් 122ක් තරගය ගමන් කරා පාපැදි පිරිමි තරගය. ඒ වගේම ජවනහා පිටිය තරගයේ සව රසකුත් අද ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි දහවන තරග, ඒ වගේම කවපෙත විසිකිරීම කාන්තා සහ පිරිමි තරගයේ සව, තුන්පින්ම මේ ආදී තරග රසක අවසාන තරගයි අද ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ. විශේෂයෙන්ම කියන්නට ඕන අද සවස් යාමේදී සමාප්ති උත්සවය පැවැත්වෙනවා. ඒ වගේම ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව, පොලිසිය මේ සියලු ආයතන එකට එකතු වෙලා සංස්කෘතික සංදර්ශනයකටත් අද සවස් යාමේ සූදානම්. සමාප්ති උත්සවය පැවැත්වෙනවා අධිකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. අද ක්‍රියාත්මකුණු තරඟ අතුරින් මීටර 400 කාන්තා තරඟයේ සුවිශේෂී සටහනක් බවට පත් වුණා. ඊයේ දවසේ වගේම අද දවසේදීත් ෆාතිමා යමීනා තමන්ගේ දක්ෂතාවයන් දක්වන්නට සමත් වුණා. අංක 104 නියෝජනය කළ ක්‍රීඩිකාව වික්ටෝරියා කලාපයයි නියෝජනය කරන්නේ ෆාතිමා. එවගේම අද දවසේ කාන්තා මීටර 400 තරගයේ සුවිශේෂීම සටහනක් තමයි ලාබාලතම ක්‍රීඩිකාව. මේ මහවැලි ක්‍රීඩා උළෙලේ ලාබාලතම ක්‍රීඩිකාව සත්කාරක වලව කලාපයේ නියෝජනය කරන්නේ අංක 238 තරගයෙන් තරඟ කළ සදීනා සෙවමිනි සේරසිංහ. ඇය තමයි මේ මහවැලි ක්‍රීඩා උළෙලට එකතු වුණු ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වුණේ. අපි සූදානම් සවස් යාමේදීත් ඔබට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ සිට මේ තොරතුරු සමීප කරන්නට. ස්තුතියි දිනේෂි. දැන් පුවත් කිහිපයක් ලොහුදී. ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ වුණා. මෙයටතේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවක සේවිකාවන් සඳහා පුහුණු පාඨමාලා පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. විශේෂඥ වෛද්‍ය සුජාතා සේනරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ඩිල වශයෙන් ආරම්භ කෙරුණා. ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ආධාර හිමිව තිබෙනවා. ජාත්‍යන්තර විරල පවිත්‍රතා දිනය හා ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ගල්කිස්ස මුහුදු තීරයේදී පැවැතුණා. ස්වේච්ඡා සංවිධාන ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කළමනාකාරිණී තලතා රණසිංහ මහත්මියගේ මෙහෙවීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා. කොළඹ මියුසියස් විද්‍යාලය ප්‍රාථමික අංශයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන සිතු සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය JDA පෙරේරා කලාගාරයේදී පැවැතුණා. චිත්‍ර ප්‍රදර්ශනයේට සිසුවියන්ගේ නිර්මාණ 920ක් පමණ ඇතුළත් කර තිබුණා. තෝරාගත් විශිෂ්ට කලා නිර්මාණ වෙනුවෙන් මෙහිදී තිලින හා සහතිකපත් ප්‍රදානයක්ද සිදු කෙරුණා. විද්‍යාලයේ විදුහල්පති නෙළුම් සේනාධිර මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය කළ ප්‍රදර්ශනයේට ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. පිලිපීනයේ බලපෑ ඇති මන්කුට් සුලකුණටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුලකුණටුවෙන් මිලියන 5ක පිරිසකට බලපෑ මෙල්ලවී ඇති අතර ලක්ෂයක පමණ පිරිසක් අවතැන් කඳවුරුවල රැඳී සිටිනවා. සුලකුණටුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි එරට කාලගුණංශ අනතුරු අඟවන්නේ. සුලකුණටුව පැයට කිලෝමීටර 145ක වේගයකින් චීනය හා හොන්කොන් රාජ්‍යයන් වෙත ගමන් කරමින් පවතිනවා. මේ අතර ඇමරිකාවට බලපා ඇති සුලකුණටුවෙන් මියගිය පිරිස 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. සුලකුණටුව හේතුවෙන් නැදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශ අටි දෙකක් දක්වා උසට ජලයෙන් යටව තිබෙනවා. සුලකුණටුව ඉදිරි දින කිහිපෙදී මිලියන 10ක පමණ පිරිසකට බලපෑම් මෙල්ල කළ හැකි බවටයි කාලගුණාංශ අනතුරු අඟවන්නේ. පළමු ආසියා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශුරතාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත හසිත අකලංක දයාලගේ. පළමු ආසියා ජ්‍යෙෂ්ඨ චැලෙන්ජ් කප් පිරිමි වොලිබෝල් ශුරතාවලියේ දෙවන දිනේ තරඟ නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටිය තුළ මත වූ තාක්ෂණික දුර්වලතාවයක් හේතුවෙන් තරංගාවලියට රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටිනවා. එහි ඒ කාණ්ඩයේ යටතේ ශ්‍රී ලංකාව තරඟ බිමට පිවිසෙන්නේ. තරංගාවලිය ආරම්භ කරමින් පළමු තරඟය ලෙස පැවැත්ුණේ බංග්ලාදේශය හා ඉරාකිය අතර තරඟයයි. උණුසුම් මුහුණුවරක්ගත් මෙම තරඟය වට 3-2 ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ඉරාක කණ්ඩායමයි. අනතුරුව මොංගෝලියාව හා එක්සත් අරාබි එමිරාජ්‍ය අතර තරඟය පැවැත්ුණා. එදී වට 3-1 ජයග්‍රහණයක් ලබා ගත්තේ එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායමයි. තරංගාවලියේ කාගෙත් අවධානය දිනාගත් තරඟය බවට පත් වුණේ ශ්‍රී ලංකාව හා හොංකොං කණ්ඩායම අතර පැවති තරඟයයි. මෙම තරඟය වට 3-0 ලෙස පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඊයේ දිනේ අවසන් තරඟය ලෙස පැවතුණේ මැලේසියාව හා සවුදි අරාබියාව අතර තරඟයයි. එහිදී වට 3-1 ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සවුදි අරාබියාව සමත් වුණා. තරංගාවලියේ දෙවන දිනය අදයි. එක්සත් අරාබි එමිරාජ්‍ය හා බංග්ලාදේශය අතර අද උදෑසන 10ට පළමු තරඟයේ පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් එම තරඟය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකි වුණේ නැහැ. මේ වන විට එම තරඟය පැවැත්වෙමින් තිබෙනවා. අද දිනේ ශ්‍රී ලංකාව මැලේසියාව සමගින් සවස 4ට තරඟ වැදීමට නියමිතයි. ඒ සමගින් ITN දිවා පුවත් ප්‍රකාශය අවසන්. පසර දෙකෙන් සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන. ඔබට සුබ දවසක්. www.itnnews.lk